මමර කිව්ව එකනේ මෙයා තමයි ඒගොල්ලන්ව යවලා තියෙන්නේ තෝගේ තොප්පි ලොකුයි සර් වැඩ කරන්නේ නැහැ සර් ඒගොල්ලෝ ඒගොල්ලෝ මේ කණු වල එලි මොනාද කරන්නේ අයිස් ගන්නවා අයිස් ගන්නවා වැඩක් නම් කරේ නැහැ එලි ආ සර් ආ ආ ආ ඒක ඇක්ට් එක ආ යාවත් ගන්නවා ටීම් එකට ටීම් එකට ගන්න සර් නටා පුළුවා ග්‍රැවිටි බ්‍රේකර්ස් අර ක්වෙස්චන්ස් ටිකක් තියෙනවා අහන්න ඔය ඒකට උත්තර දෙන්නකෝ කලින් මේ ෂර්ට් එක ගලවන්න ඕනේ කියලා මේ හිතාගත්ත වෙලාවේ කවුද ඩිසයිඩ් කරේ මේ දෙන්න තමයි ගලවන්න ඕනේ කියලා ටීම් එකේම ඩිසිෂන් එක ආ ටීම් එකේම ගත්ත ඩිසිෂන් ඒ කියන්නේ අනිත් කට්ටිය තාම වර්ක් ඉන් ප්‍රෝග්‍රස් වෙන්න බෑ මේ මැච් වෙන්න දැන් අර අපි අර ඒ ෆ්‍රන්ට්ලි වල්ලනකොට ආ ඒ දෙන්නනේ ඒ දෙන්න ඇත්තටම එළුණේ අපි ආ හරි හරි ඒ වගේ දේවල් හරි හරි බිකස් මම දැනගන්න මට හිතෙනවා මේ කැප්ටන්ට ගලවන්න කියන්නේ හරි ගලවන්න කැප්ටන් ඔල්රයිට් ටේක් ඉට් ඔෆ් ටේක් ඉට් ඔෆ් ටේක් ඉට් ඔෆ් ටේක් ඉට් ඔෆ් ටේක් ඉට් ආ ඔගොල්ලෝ ගේසරේ පෙන්නපු ස්ට්‍රෙන්ත් එක මේ සරෙත් පෙන්නවා මට ආසයි ඕගොල්ලෝ පොඩි කන්සෙප්ට් එකක් ගෙනල්ලා එතන පොඩි ස්ටෝරි ලයින් එකක් තියාගෙන ඕගොල්ලෝ වැඩ කරන්නේ නැතුව නිකන් ඔහේ බලාගෙන ඉන්නේ නැතුව පොඩි වලි සීන් එකකුත් තිබ්බ ඔය වගේ ඔක්කොම කෑලි බෑලි ටික දැම්මා මේ ඔක්කොමට එක දෙයක් වටිනවා ඕගොල්ලෝ මෙතන ගඩොල් කඩනෝ නම් කමක් නැහැ
ඒත් ඒ පොඩි පෆෝමන්ස් එකක් ඕනේ ඕන දෙයක් බිකස් මෙතන්ට ඔගොලු ටැලන්ට් එක පෙන්න්න ඇවිල්ලා තින්නේ මේක ස්කිල් එකක් මේකට ගොඩා කාඩ්වර්ක් කරන්න ඕනේ හරියට කන්න ඕනේ බොන්න ඕනේ ඔක්කොම තියෙනවා කොච්චර තිබ්බොත් ශාරුකාන්ට සික්ස් පැක් තිබ්බොත් එයා නටලා ශාරුකාන් වගේ ඉන්නේ නැත්තම් අපි මේ ෆිල්මේ බලන්නේ නැහනේ සෝ මම කියන්නේ අනිත් රවුන්ඩ් එකට යනවා නම් මට ආසයි පොඩි පොඩි අයිඩියා පොඩ්ඩක් වැඩින් මං ඇත්තරම ඒ ඇක්ට එක ඔකුලන්ගේ පාර ඇක්ට එකට වඩා ගොඩක් දේවල් ගෙනවා එකන්නේ බොඩි ස්ට්‍රෙන්ත් එකේ බොඩි එකින් කරන්න පුළුවන් දේවල් කොච්චර ග්‍රැවිටි එකට ගේන්ස් යන්න පුළුවන්ද කියන එක ඔකුලන් ගිය පාරට වැඩි අද මෙදා පාර ගොඩක් පෙන්නවා මන් දන්නුත් එක එකඟ වෙනවා ස්ටෝරි ටෙලිං ඔකුලන්ගේ කතාව ලස්සනයි අර අන්තිමට අර සර් එන එකත් ලස්සනයි එයා ඒක ට්‍රයි අවුට් කරන්න හදන එක ඒ දේවල් ලස්සනයි නමුත් මමත් හිතනවා අපිට ස්ටෝරි ටෙලිං වලදී ඔකුලන්ට ඊට වඩා දෙයක් කරන්න පෙන්වන්න පුළුවන් නම් හොඳයි කියලා I think I wish you all the very best Thank you madam thank you මට කියන්න තියෙන්නේ එදාට වඩා අද ඔගලන්ගේ උපරිම ගෙනාව ස්ටේජ් එකද කියන්නේ එදා එච්චර ඇක්ට් එකක් තිබ්බේ නැහැ අද ඔගලන් ඊවන් මට තේරෙනවා ඔගලන් dancers ලා නෙවෙයි කියලා I know you all are not actors but ඔය ඔගලන් ඉංග්‍රීසි වලින් කියනවා නම් you brought in your masculine energy onto this stage මට I think I loved your act because even if it was a little bit here and there podda podda ekathu kara kiyanne it was really really nice to watch gurutvakarshane neethi reethi walata abiyoga karanno gravity breakers kiyala oyagollu namak daagena thiyenawa eka thamai man hitanne adahasa mama danuka ekka ekathu wenawa එයා කිව්වා වගේ තව ටිකක් මෂා වුණා නම් හොඳයි බට් මම ඒ වගේම ගොඩාක් සතුටු වෙනවා ඔයගොල්ලෝ මේ අලුත් ටැලන්ට් එකක් වේදිකාවට ගේන්න විදි හොයනවා එතකොට මේ වටේදී ඔයගොල්ලෝ අපිට ලං වෙන්න පාවිච්චි කරපු විදිහ තමයි ස්ටෝරි ටෙලිං කියන එක ඒක පළවෙනි ඇක්ට් එකේ ඔයගොල්ලෝ නිකන් අපිට මේ වගේ වැඩක් පුළුවන් පෙන්වුවා මිසක් ඒ වැඩ වැඩිපුර පෙන්වන ගමන් ඔයගොල්ලෝ ඒ ඇස්සේ කතන්දරයක් කියන්න හැදුවා ඔයගොල්ලෝ කලාව කියන එක ඉගෙන ගත්ත අය නෙමෙයි ඔයගොල්ලෝ ජිම් එක බොඩි එක මේ ස්ට්‍රෙන්ත් එක මේ ග්‍රැවිටි එකෙන් කරන්න පුළුවන් අපේ ෆිසිකල් එක්සර්සයිසස් මොනවාද කියන ඒව හොඳට ස්ටඩි කරපු අය. එතකොට ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ මාධ්‍ය අපිට ලබා දෙන්න මෙහෙම ඇක්ට් එකක් හදනකොට මම ඒක ගන්න පොසිටිව් එක තමයි ඔයගොල්ලෝ ට්‍රයි කරලා ඔයගොල්ලෝ පළවෙනි අඩිය තියලා you are already in the process. ඒ හින්දා මම දනු එක්ක එකතු වෙන්න තැන තමයි තව ටිකක් අපිට වැඩි කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ හරි පාත් එකේ ඉන්නවා කියලා නම් තේරුණා. ගුඩ් ලක්. All the best guys. කොහමද මේ ටැලන්ට් එක? මේ වගේ ටැලන්ට්ස් වලට දිගටම බලන්න ආසයි නම් අමතක නොකර බැංග්ම Sri Lanka's Got Talent YouTube channel එකට subscribe කරන්න.